සිහින ගෙනෙන කුමාරියේ සමග රැඳිලා ඉන්න හැමෝගෙම ලොකුම බලාපොරොත්තුවක් තියෙනවා. ඒ තමයි සත්සරණිට ජගත්ගේ නෝන වෙන්න ලැබිලා දරුවෝ හත් දෙනාට අම්මෙක්ගේ ආදරේ ලැබෙන්න. තානියා හරිම උනන්දුවෙන් ගොඩක් හොඳ කෙනෙක් වගේ රඟපාලා දරුවන්ට ලං වෙන්න උත්සාහ කරනවා. හැබැයි ඒ උත්සාහය සාර්ථක වෙන්න හේතුවක් නැහැ. මොකද දරුවෝ හත් දෙනාටම තානියාගේ ආදරේ දැනෙන්නේ නැහැ. ඇත්ත තානියා ළඟ ආදරයක් තියෙන්නෙපයි දැනෙන්න. චාල්ස් සාම ලංකාවට ආපු දවසේ ඉඳන් තානියා හෙක්ටර්ට අලුත් අටු ලැබුණ හා සමානයි. මොකද චාල්ස් බුහුමාන්නයක් හිතේ තියාගෙන ඉන්න කෙනෙක්. ඒ නිසාම තමයි හෙක්ටර්ගේ උගුලට අහුවෙලා ඉන්නේ. ඇත්තටම චාල්ස් හෙක්ටර්ට විතරක් නෙවෙයි ෂෙරින්ටත් අහුවෙලා ඉන්නේ. මොකද ෂෙරින් කියන්නේ එක්තරා විදියක කපටි ගෑනු කෙනෙක්. එයාටත් ඕනේ ඉක්මනින් චාල්ස් වරන් රට යන්න. ඒකට හේතුව චාල්ස්ට අයිති සම්භාරයක් තරම් දේපල සියල්ල තමන් සතු කරගන්න. දිගටම සිහින ගන්න කුමාරියේ බලපු හැමෝම දන්නවා ජගත්ට නම් අවශ්‍ය වෙන්නේ දේපල නෙවෙයි, තමන්ගේ දරුවන්ට හොඳ අම්ම කෙනෙක් වෙන්න පුළුවන් කෙනෙක්. ඒ විතරක් නෙවෙයි තමන්ට ආදරය කරන්න පුළුවන් සාගරී වගේම කෙනෙක්. ඉතින් සත්සරණිටත් සාගරීගේ වගේම ගතිගුණ තියෙනවා. ඒ නිසාම තමයි ජගත්ගේ හිතේ සත්සරණි ගැන කැමැත්තක් ඇති වෙලා තියෙන්නේ. ජගත් සාගරීට වෙච්ච පොරොන්දුව තමයි සාගරී නැති කාලෙක වුණත් ජගත් විවාහ වුණාට කමක් නැහැ. හැබැයි දරුවෝ හත් දෙනාට වෙනසක් වෙන්න බෑ. ඉතින් ජගත් විශ්වාස කරනවා සත්සරණිට දරුවන්ට හොඳ අම්ම කෙනෙක්, ඒ වගේම තමන්ට හොඳ නෝන කෙනෙක් වෙන්න පුළුවන් කියලා. හැබැයි ඒ දේවල් පෙන්වුවේ නැති වුණාට ජගත් කරන සමහර දේවලින් ඕනෑම කෙනෙක්ට ජගත්ගේ හිතේ තියෙන සිතුවිලි තේරෙනවා. කුමාර සමග නෙවෙයි කිසිම පිරිමියෙක් එක කතා කරන්න එපා කියලා තහංචි දානකොට සත්සරණිටත් මේ දේවල් තේරුම් ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි තාත්තා වෙනදාට වඩා සත්සරණිට ඇඟෑලුම්කම් පානකොට සකුණිට තමයි මුලින්ම මාට්ටු වෙන්නේ. ඉතින් සකුණි නංගි මල්ලිලා අයියා මේ හැමෝටම තාත්තා සත්සරණිට කැමති බව පවසනවා. ඉතින් ඒ දේ දැනගෙන හැමෝටම සතුටු හිතෙනවා. මොකද සත්සරණි හැමදාම ළඟින් තියාගන්න පුළුවන් නිසා. මොකද අම්මගේ තැන ගන්න පුළුවන් තානියාට නෙවෙයි සත්සරණට බව ළමයි හැමෝම දන්නවා.